तत्पुरुष पिन्नतुनि अपि सुपुरुदु परिधि अददावसित अपि अपि अभिधर्म වැඩසටහන පටන් ගම්මු. අපි මේ දවස් වෙනකොට අභිධර්මයේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන මේ හතර එකට එකතු කරලා කතා කරන තැනට ඇවිදිලා තියෙනවා. ඉඳ අපට මතකයි මේ කතා කරන්නේ සමුච්ඡය සංග්‍රහය. ඉතින් සමුච්ඡය සංග්‍රහය යටතේ අපට කතා කරන්න තියෙනවා අකුසල ධර්මයන් පිළිබඳව. එහෙම නැත්නම් අකුසල සංග්‍රහය පිළිබඳව. ඊළඟට මිස්සක සංග්‍රහය පිළිබඳව, ඒ කියන්නේ අකුසල් කුසල් දෙකම එකට මිශ්‍ර වුණු කරුණු පිළිබඳව කතා කරන්න තියෙනවා. එතකොට සම්පූර්ණ කුසල විතරක් කතා කරන්න තියෙනවා. ඒව හඳුන්වනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිපාක්ෂික ධර්ම සංග්‍රහය කියනවා. ඊට පස්සේ තියෙනවා පංචස්කන්ධ ආදී විෂයන් ගැන කතා කරන්නට, ඒකට කියනවා සර්ව සංග්‍රහය කියලා. අපිට මතකයි මේ ටික මේ සමුච්ඡේ සංග්‍රහයේ තියෙන කොටස් හතර. අකුසලයන්, ඊළඟට මිශ්‍ර, ඊළඟට බෝධිපාක්ෂික ධර්ම, ඊළඟට සර්ව සංග්‍රහය. මේ ටික තමයි අපි මේ පාඩම යටතේ කතා කරන්න තියෙන්නේ. මේක හත්වෙනි පාඩම, හත්වෙනි පරිච්ඡේදය. ඉතින් අපි ඒකේ අකුසලයන් ගැන කතා කරගෙන ගියා. අකුසල ගොඩවල් නවයක් තියෙනවා කියලා අපි කතා කළා. නේද? අකුසල ගොඩවල් නවයක්. මතක ඇති නේද? පටන් ගන්නේ ආශ්‍රව වලින්. ඊළඟට ඕග, යෝග, යෝග, ග්‍රන්ථ, ග්‍රන්ථ, උපාදාන, උපාදාන, නීවරණ, අනුසය, අනුසය, සංයෝජන, සංයෝජන කෙලෙස්. නේද? මේ මේ නවය පිළිබඳව කතා කරන්න. කියන්නේ අපට තියෙන කොච්චර ද අකුසල ධර්මතාවයන්, ඒ ධර්මයන් පිළිබඳව කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ මේක එක එක විදිහට දැන් ඕගයන් වශයෙන්, සැඩපහරක් වශයෙන් අපට එන දේවල් ටික. ඒ වගේම ආශ්‍රව වශයෙන් එන දේවල්. ආශ්‍රව කියලා කියන්නේ එක තැන පැසවලා තිබිලා වශයෙන් එන්නේ මොනවද? නේද? ඒ වගේම යෝග වශයෙන්. යෝග කියලා කිව්වෙ මොකද්ද? නැවත නැවත සංසාරයට යොදවන හින් යෝග කියනවා. එහෙම ධර්මතාවසෙන් ඒ හතරටම අපට තියෙන්නේ, තුනටම අපට තියෙන්නේ කරුණු හතරයි. නේද? මොනවද? කාමය, භවය, දිට්ඨිය, අවිද්‍යාව. මේ 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 ආශ්‍රව වශයෙන් ගත්තත්, ඒ වගේම ඕග වශයෙන් ගත්තත්, යෝග වශයෙන් ගත්තත් අපිට කතා කරන්න තියෙන්නේ ඔය කරුණු හතර. ඉඳන් ඒ කරුණු හතර තමයි අපට ඒ ඒ වශයෙන් බලපාන්නේ. නේද? කෙලෙස් වල. ඉතින් අපිට කෙලෙස් ධර්ම මේ ගොඩක් තියෙනවා. අකුසල වශයෙන් හිතුවොත් එහෙම අකුසල චෛතසික කීයද? අකුසල චෛතසික 14ක් තියෙනවා. නේද? අකුසල චෛතසික කොච්චරක් තියෙනවද? 14ක් තියෙනවා. මේ අකුසල ධර්මතානේ ඔක්කොම. ඉතින් ඒ අකුසල චෛතසික 14ත් එකට එකතු කරපුවාම ඒ ධර්මතා වශයෙන් අපට පැමිණෙන දේවල් ටික තමයි මේ. නේද? එතකොට ආශ්‍රව, ඕග, යෝග. ඊළඟට තියෙන්නේ ග්‍රන්ථ. නේද? ග්‍රන්ථ කියලා කිව්වේ මොනවටද? ගැට ගහලා තියෙන දේවල්. එහෙනම් සසර අපිව ගැට ගහලා තියෙන්නේ මොනවයින්ද? ග්‍රන්ථ. මොනවද ඒ ධර්මතා? ව්‍යාපාද, සීලබ්බත පරාමාස,
इदं सच्चाभिनिवेश नहीं दे मेरा तमा ग्रंथवासी न पिव एक तो कल्लती है नहीं गेट कहलती है नहीं संसारी गेट कहलती है नहीं वही धर्मतावली नहीं दे ईलंगा टापी कथा कला मनोआ पिलीबंद हो दे उपादान नहीं दे उपादान धर्मता तीन वाकिया दे हतरक नहीं दे उपादान धर्मता हतरक तीनों ताम आपी हतरे गुड़वाल कथा करानी नहीं द उपादान धर्मता हतराई मनवाद काम उपादान दिट्टी उपादान सीलाबत उपादान अत्वाद उपादान नहीं तमा उपादान ठीक है नहीं द उपादान वसेन अपटे एकतु ही नहीं वाटिक है इतो कोटे इक्याने आपी वे आपी දැඩි කොට අල්ලා ගන්නෙ ඔන්නයේ කරුණු හරහා. නේද දැඩි කොට අල්ලා ගන්නෙ කාමිය හරහා කාම උපාදාන ඊළඟට භවය හරහා භව උපාදාන ditthiya හරහා අවිද්‍යාව හරහා. මේ ටිකෙන් තමයි අපි මොකද කරගන්නේ දැඩි කොට අල්ලා ගන්නෙ. නේද අල්ලා ගන්න තියෙන පංචස්කන්ධය. නේද ඒක තමයි මුළු ලෝකෙම. එතකොට පංචස්කන්ධය අල්ලා ගන්නෙ ඔන්නයේ කරුණොත් එක්ක ඔය කරුණු හරහා නේද එතකොට ඒව හැඳින්නවා මොනවද උපාදාන කියලා එතනත් හතරේ ගොඩක් තමයි කතා කළේ ඊළඟට අපට එනවා නීවරණ සාමාන්‍ය ලෝකයේදී අපි කතා කළේ නීවරණ පහයි මේ අභිධර්මයේ විස්තර කරනකොට නීවරණ කතා කරනවා කීයද හයක් කතා කරනවා නේද සාමාන්‍ය නීවරණ ධර්මතා හය මේ අපට මතකයි නේද මොනවද ආමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තව එකක් එකතු වුණා මොකක්ද අවිද්‍යාව කියලා නේද එතකොට කාමච්ඡන්දය ව්‍යාපාදය තීනමිද්දේ උද්ධච්ච කුක්කුච්චය විචිකිච්ඡාව අවිද්‍යාව එමලන්ට නිවන වහල දමන ධර්මතා ඔය ටික අපට අකුසල ධර්ම කෙලෙස් සේවා මේවා ගොඩ තියෙනවා නමුත් නිවන වහල දමන්නේ කොයි වයින්ද මේ ටිකේ ඉතින් නීවරණ කියලා අපි මේවට හඳුන්වනවා නේද මේවා නීවරණ කියලා කියනවා එතකොට අපි මේ ටිකත් කතා කළා කාමච්ඡන්දේ කතා කළා ව්‍යාපාදේ කතා කළා තීන මිද්දේ කතා කළා උද්දච්ච කුච්ච කතා කළා විචිකිච්ඡාවත් කතා කළා නේද ඉතුරු වෙලා තියෙන්නේ අවිද්‍යාව එතෙන් එතකන් අපි කතා කළා එතකොට මේ ධර්මතා පිළිබඳව අපි ගොඩක් කතා කළා ඉස්සර ඉඳලම නිතරම කතා කරනවා මේවා නේද නිතරම මේ අපට හම්බ වෙන ධර්මතා තමයි ඉතින් නීවරණ පිළිබඳව නීවරණ නැති කරගන්නේ කොහොමද කියන එක ගැනත් අපි සතිපට්ඨාන සූත්‍රයේදී කතා කළා නේද සතිපට්ඨාන සූත්‍රයේදී ඒ පිළිබඳව කතා කළා. ඉතින් මේ 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 දිගට ආපු ඒවා අතරින් අපිට මොනවා හරි විශේෂිත ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවද දන්නේ නැහැ නේද? අවිද්‍යාවනි කතා කරන්න තියෙන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ දන්න ඔක්කොම නොදන්නකම නේද? ඒක ගැන අපි මේ ගොඩක් දේවල් දන්නවා. නොදන්නාකම නේද අවිද්‍යාව විද්‍යාව නැතිකම නේද එහෙම නැත්නම් මෝහය මේ ඔක්කොම වචන එකතු වෙන්නේ අවිද්‍යාවට නේද මෝහය ඉතින් අපි නොදන්නාකම කියලා කියනකොට අපිට කාටම මතක් වෙන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය නොදන්නාකම
නේද? අපිට එක පාට මතක් වෙලා එන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නකම. එහෙමනම් අවිද්‍යාව තියෙනකොට නොදන්නාකම තියෙනකොට මොකද වෙන්නේ? අපි සියලුම අකුසල් වලට යනවා. නේද? නිවරණයක්. නේද? නිවරණයක් වශයෙන් මුලා වෙනවා. නේද? එතකොට හරියට අඳුරගන්නේ නැහැ. නේද? අඳුරගන්නේ අපි මුලා වෙනවා. ඉතින් ඒක තමයි ඉතින් නොදන්නකම මේ නොදන්නාකම කියලා කියනකොට අපිට නිශ්චිත වශයෙන්ම කියන්න තියෙන මොකක්ද? චතුරාර්ය සත්‍ය. නේද? එතකොට චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. නේද? මේ හතර පිළිබඳව අපි දන්නවා ධම්සක් පැවතුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලෝකෙට අපට ඉස්සෙල්ලාම දේශනා කළ ධර්මයේ චතුරාර්ය සත්‍ය. නේද? ඒක තමයි අපට දේශනා කරපු ධර්මයේ චතුරාර්ය සත්‍ය. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුහාඳුරන් වහන්සේ දේශනා කළා 12 ආකාරයකට දකින්ටයි කියලා නේද? ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං ඥාන දස්සනං සවිසුද්ධං අවෝසි. මේ අපේ නුවණ ඥාන දර්ශනය ඇති කරගන්න තියෙන මොකක් පිළිබඳවද? දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුක නැති කිරීම පිළිබඳව, නැති කිරීමේ මාර්ගය 12 ආකාරයකින් දකින්ටයි කිව්වා නේද? අපි අපි බොහෝ වෙලාවට අපි දැකගෙන ඉන්නේ පළවෙනි ආකාරය විතරයි නේද? ආකාර හතරයි. මොකද්ද? ඇත්තටම සත්‍යයක් වශයෙන් දකිනවා. දුක දුක දුකක් කියලා සත්‍යයක් වශයෙන් දකිනවා. දුකට හේතුව තෘෂ්ණාවේ කියලා සත්‍යයක් වශයෙන් දකිනවා. සමහරවිට අපට ඒක අමතක වෙලා යනවා නේද? නමුත් අපි දුක දුකට හේතුව තෘෂ්ණාය වශයෙන් අපි දන්නවා නේද? ඊළඟට දුක නැති කරපු තැන නිවන නිරෝධය කියලා අපි දන්නවා නේද? දුක නැති කරගන්න අපට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අපි දන්නවා නේද? එතකොට මේ ටික අපි හරියටම දන්නවා. සමහරවිට අපි පිටට පයින්න දුක ඇති වුනේ මේ හේතුව නිසා කියලා අපි වෙනින් පාරවල් වලත් යනවා. ධර්මයේ දන්න නිසා අපි ඒ පාරෙන් යන්නේ නැහැ. නමුත් සමාජයේ බොහෝ දෙනෙක් දුකට දුක හටගන්න හේතුව තෘෂ්ණාවයි කියන එක මම පිළිගන්නවද කියලා අපි හොඳට හිතන්න වෙනවා නේද? එහෙම දුක දුක අපට දුක ඔව් දුක හටගන්න හේතුව තෘෂ්ණාවම කියන බව අපි තේරුම් ගන්න පුළුවන් නම් මේ සමාජයේ කොච්චර ප්‍රශ්න අඩු වෙයිද නේද? අපට කොච්චර ප්‍රශ්න අඩු වෙලා යයිද? අපට මානසික වශයෙන් ඇති වෙන අපහසුකම් කොච්චර නැති වෙලා යයිද? මේක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා කියලා අපට දැක ගන්න පුළුවන් වුණා නම් නේද? ඒ නිසා ඒ දුකක් හට ගන්නකොට අපි තව හේතු ගොඩක් හොයා ගන්නවනේ නේද? තව හේතු ගොඩක් හට ගන්නවා. ඒක තමයි මේ බුදුහාඳුරන් වහන්සේ අර මේ ජීවක වේද මහත්තයාට දේශනා කරන්නේ 10 දෙවිල්ල මං බොමෙටදී නතරක නැත කළා දැම්මා කියලා. නේද? ජීවක වේද මහත්තයා බුදුරජාණන් වහන්සේට බෙහෙච්චරනවා. මොකටද? හැම වෙලාවෙම බුදුහාඳුරන් වහන්සේගේ වේද මහත්තයා හැටියට කටයුතු කරන්නේ ජීවක වේද මහත්තයා. ඉතින් බුදුරජාණන් වහන්සේට දෙව්දත්තාමුදුරුව ගලක් පෙරළුවනේ.
ඒ වෙලාවේ උන්වහන්සේගේ පතුලේ ගල් පතුරක් වැදිලා ලේ පිරුණා. නේද? ජීවක මහවිද මහත්තයා ඒකට බෙහෙත් බැන්දා. නමුත් මේ බෙහෙත් බැඳලා ගලවන්න තියෙන වෙලාවට ජීවක විද මහත්තයාට එන්න බැරි වුණා. ඊට පස්සේ තමයි ආවේ. එතකොට තමයි මේ ජීවක විද මහත්තයා මේ සමාව අරගෙන මේ ස්වාමීන් වහන්ස මේ මහා දැවිල්ලක් වේදනාවක් එන්න පුළුවන්. එහෙම මේ ආවද කියලා අහනකොට බුදුහාන්තරන් වහන්සේ දේශනා කරන්නේ මම සියලු දැවිලි 1000න් බෝ මැඩදී නැති කරලා දැම්මයි කියලා. නේද? ඒ කියන්නේ මේ දුක හටගත්තු හේතුව තෘෂ්ණාවේ කියලා දැනගෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මා. ඒ නිසා අරක නිසා ඇති වෙන්න තියෙන අපහසුකම් සියල්ලම නැති කරලා දැම්මා. වේදනාවක් කියන එක විතරක් තැනට එන්න පුළුවන් වුණා. නේද? වේදනාවක් කියන තැනට විතරක් එන්න පුළුවන් වුණා. එතකොට ඒක දුකක් විතරක් කියලා දකින්න පුළුවන් වුණා. ඒ නිසා දුක නිසා ඇලුනෙත් නෑ, ගැටුනෙත් නෑ. දුක නිසා බොහොම සංසුන් උපේක්ෂාවකට එන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ 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 කරුණු ටික අපි හරියටම තේරුම් ගත්තොත් මේ දුකට හේතුව දුකට හේතුව නේද? ඒක අපිට කොච්චර සැනසිලිදායකද කියලා අපට දැනෙන්න ඕනේ. එතකොට දුක් ගැන නම් අපි ගොඩාක් දන්නවනේ. ඒ නිසා දුක අපි දැනගන්නවා. ඒ වගේම දුක පිරිසිඳ දැනගන්න ඕනේ. අපි දන්නේ සත්‍යයක් වශයෙන් දුකක් කියලා තියෙනවා. ඒක සත්‍යයක් වශයෙන් දකිනවා. ඊළඟට දකින්න ඕනේ දුක පිරිසිඳ දැනගන්න ඕනේ. එව නැත්තම් අපි නිතරම කියනවා වගේ අපි කරන්නේ මොකද්ද? දුක් විඳිනවා කියන තැන. දැන් දුක පිරිසිඳ දැනගන්න ඕනේ. ඊළඟට දුක පිරිසිඳ දැනගත්තා කියලා දකින්න ඕනේ. නේද? එතකොට තමයි දුකේ ආකාර තුන අපි දකින්නේ. ඊළඟට දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතුව තෘෂ්ණා. නේද? දුකට හේතුව තෘෂ්ණාවයි කියලා අපි දකින්න ඕනේ. නේද? දුකට හේතුව තෘෂ්ණාවයි කියලා අපි දකින්න ඕනේ. එහෙනම් තෘෂ්ණාව මොකද කරන්න ඕනේ? ප්‍රහීණ කරන්න ඕනේ. නේද? උන දැන් අපට වැඩක් තියෙනවා. මොකද්ද? තෘෂ්ණාව ප්‍රහීණ කරන එක. නේද? ඊළඟට තෘෂ්ණාව ප්‍රහීන කළා කියලා දකින්න එක. නේද? දුක්ඛ නිරෝධය නිවන සත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. නේද? නිවන අවබෝධ කළා කියලා දකින්න ඕනේ. ඊළඟට දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සත්‍යයක් වශයෙන් දකින්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද කරන්න තියෙන්නේ? වඩන්ට, පිළිපදින්ට, භාවිතා කරන්න, භාවී තබ්බා. නේද? භාවිතා කරන්න, පිළිපදින්ට ඕනේ. නේද? එතකොට ඒක පිළිපැදලා අවසන් කියලා දකින්න ඕනේ. ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දකින්න ධර්මතාවයන් ටික. ඉතින් හිතන්ට අවිද්‍යාව නැමැති නීවරණය අපෙන් ඉවත් වෙන්නේ කොතෙන්දද? අරහත් වෙනකොට. නේද? අරහත් මාර්ගඥානෙදී තමයි මේ අවිද්‍යාව නැමැති නීවරණය ඉවත් වෙන්නේ. චෛතසිකයක් වශයෙන් ගත්තොත් මේක මොන චෛතසිකේද? මෝහ චෛතසිකේ. නේද? චෛතසිකයක් වශයෙන් ගත්තොත් මේක මෝහ චෛතසිකේ. මෝහයට අදාළ වෙන චෛතසිකයක්. එතකොට අවිද්‍යාව නේද? එතකොට වෙන මොනවද අපි දකින්න ඕනේ?
අවිද්‍යාව පිළිබඳව අවිද්‍යාව කියන්නේ සරලව නොදැනීම. එතකොට අපි දැන් ඉන්න තැන දැන් දන්නේ නැත්නම් දැන් අපට අවිද්‍යාව නේද? දැන් අපි දැන් දැනගෙන නැත්නම් දැන් අපට එතකොට අවිද්‍යාවට එන්න පුළුවන් නේද? නිසා අපි අවිද්‍යාවෙන් බේරෙන්න ඕනේ. ප්‍රඥාවත් එක්ක අවිද්‍යාවේ අනිපැත්ත ප්‍රඥාව, ප්‍රඥාවත් එක්ක එනකොට අවිද්‍යාව නැතිලා යනවා. මම හිතන්නේ මම ඉදත් මතක් කළා බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේදී දේශනා කරනවා පහක් නිදාගෙන ඉන්නකොට පහක් ඇහැරලා ඉන්නවා කියලා. නේද? පස් දිනක් නිදාගෙන ඉන්නකොට පස් දිනක් ඇහැරලා ඉන්නවලු. නේද? ඒ පස් දිනා නිදාගත්තාම අනිත් පස් දිනා ඇහැරලා ඉන්නවලු. මම හිතන්නේ ඒක අපට හරි වැදගත්. මේ නිදාගෙන මේ නිදාගෙන ඉන්නයි ඇහැරලා ඉන්නයි පස් දිනා කවුද? නීවරණ පහ. අනිත් පැත්තට ඇහැරලා ඉන්න පස් දිනා ඉන්ද්‍රිය ධර්ම පහ. නේද? ඔන්න එතකොට හොඳට මතක තියාගන්න අපිට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පස් දෙනා ඇහැරලා ඉන්නකොට නිදාගෙන ඉන්නේ කවුද? සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. නේද? ඒ නීවරණ පහ නිදාගෙන ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම පහ නැගිටලා. ඉන්ද්‍රිය ධර්ම පහ නිදාගෙන ඉන්නකොට නීවරණ නැගිටලා. නේද? එතකොට අපට හොඳ දෙයක් තියෙනවා. යම් වෙලාවකදී අපට නීවරණ ඇවිදilla තියෙනවා නම් හොඳට දකින්න. දැන් අපි මේවා නිදාගෙනයි ඉන්නේ. නිසා නීවරණ ඉවච්චරන් උත්සාහ කරනවා නම් ඉවච්චරනවා නම් ඉවත් වෙනවා නම් අන්න එතකොට නැකිwidetildeන්නේ කවුද? ඉන්ද්‍රිය ධර්ම ටික. නේද? එදා ඉන්ද්‍රිය ධර්ම ටික අපේ බලවත් ඔපත්තගෙන යනකොට අපි නිදාගන්නේ කවුද? නීවරණ ධර්ම ටික. නිසා අපි සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ ධර්මතා ටික අපේ හදවතේ ගොඩ නැගෙනකොට ඒ වෙලාවේදී අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මතාවයන් ටික යටපත් වෙලා ගන්න යටපත් වෙනවා, නිදා ගන්නවා. නේද? ඒ නිසා අපට හොඳ දෙයක් තියෙනවා. මේවා කොහොමද ඇති වෙන්නේ, කොහොමද ගමන් කරන්නේ කියලා මේ තේරුම් ගන්නට පුළුවන් නේද? එතකොට මේ අපි මේ අවිද්‍යාව නොදන්නාකම කියන තැන චතුරාර්ය සත්‍ය කියලා පටන් ගන්නකොට අපට මුලින්ම පටන් ගන්න වෙන්නේ මේ පින පව මොකද්ද කියලා. හය හතර දන්නාකම. එද හය හතර නොදන්නාකම එනකොට ඔන්න නොදන්නාකම ආවා. එතකොට හය හතර දන්නා තැනින් පටන් අරගෙන නිවන කරාම ගමන් කරන එකක් තමයි මේ අවිද්‍යාව. ඉතින් ඒ අවිද්‍යාව එතන ඉඳලා අපට මේ දකින්න ඕනේ නේද? එතකොට මේ අපි දැන් මේ කතා කරපු දේවල් වල හැටියට අවිද්‍යාව සැඩ පහරක් නේද? අවිද්‍යාව සැඩ පහරක්. අවිද්‍යාව පැසවල තියෙන ධර්මතාවයක් නේද? අවිද්‍යාව වගේම සසර බැඳලා තියෙන ධර්මතාවයක් නේද? නැවත නැවත එකතු කරලා තියෙන ධර්මතාවයක් නේද? ඒතකොට නීවරණ ධර්මතාවයක්. අවිද්‍යාව අනිත් පැත්තෙන් එනකොට නීවරණ ධර්මතාවයක්. ඉතින් දකින්ට හරිම අමාරු දෙයක් නේද? දකින්ට හරිම අමාරු දෙයක්. ඒ තරම් බොහොම සියුම්ම මේ කාපිව මේ අල්ලා ගන්නවා. දැන් අපි මේ අවිද්‍යාව කියලා කියන්නේ අකුසල මූලයක්. මේ දකුසල් මූල ලෝභ දෝෂ මොහනේ අකුසල් මූල. එතකොට ලෝභ දෝෂ මොහ කියන්නේ අවිද්‍යාව.
නේද? අකුසල මූලයක් නේද? මුලක්. ඒ වගේම අවිද්‍යාව අපිට මේ පටිච්ච සම්පාදේ අරගෙන බැලුවොත් අවිද්‍යාව නිසා තමයි සියලු දුක් ටික හට අරගෙන තියෙන්නේ නේද? අවිද්‍යාව නැති කළොත් අවිද්‍යා ශේෂ විරාග නිරෝධෝ, අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු කරගන්න නැතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළ දැම්මොත් අපි නිවනට ගමන් කළා නේද? අවිද්‍යා ශේෂ විරාග නිරෝධෝ. එතකොට අවිද්‍යාව අපි ඔය අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙකමනේ කතා කරන්නේ. මෙතන අපට අවිද්‍යාව කතා කරන්න ලේසි නේද? එතකොට මේ අවිද්‍යාව නැත්නම් මෝහය, මුලාව මේ අපි අපේ සිත් තුළ නිරන්තරයෙන්ම අපිව විලාගෙන බැඳගෙන පවතිනවා. ඒ තරමටම අපිව හිර කරලා තියෙනා මොකෙන්ද? අවිද්‍යාවේ. අඳුරන්නේ නැති කමයි, නොදන්න කමයි නේද? ඒ නිසා මේ එතකොට අවිද්‍යාව තියෙනවා නම් නැත්නම් මෝහේ තියෙනවා නම් කුසල් සිතක් උපදින්නේ නැහැ. ඒසා අවිද්‍යාව අපි මොකද කරගන්න ඕනේ? ඒකාන්තයෙන්ම දුරු කරගන්න ඕනේ නේද? අවිද්‍යාව දුරු කරගන්න ඕනේ නේද? එතකොට මේ කොහොමද මේක දුරු කරගන්නේ? දුරු කරගන්නට නම් විද්‍යාව වඩන්න ඕනේ, සිහිය වඩන්න ඕනේ නේද? මේක දුරු කරගන්න නම් මොකද කරගන්න ඕනේ? විද්‍යාව වඩන්න ඕනේ, සිහිය වඩන්න ඕනේ. විද්‍යාව වඩන්න ඕනේ, සිහිය වඩන්න ඕනේ, අවිද්‍යාව නැති කරගන්න. එතකොට මේ ඔව් මහත්තයා, දුක පිළිසිඳුව දකින්නයි කියන්නේ මොකක්ද? දුක පිරිසිඳව දකින්නවා කියන්නේ මොකද්ද? හොඳ ප්‍රශ්නයක් නේද? මොකද අපට දුක් තියෙනවනේ නේද? දැන් අපට දුක් තියෙනවා, ප්‍රායෝගික දුක් තියෙනවා. දුකක් ඇති වෙනකොට අපට මොකද හිතෙන්නේ? දැන් හිතන්නකො, දැන් අපට දුකක් තියෙනවා, කායික හෝ මානසික. අපි දුක වහගන්න හදනවා. දුක වහගන්න හදනවා. අපි අපි මුළු ජීවිතේම කරන්නේ දුක වහගන්න හදන එක. සරලව හිතන්නකො, මෙහෙම මෙහෙම ඉඳගෙන ඉන්නකොට අපට මේ මේ දුකක් තියෙන හින්දා තමයි අපි මෙහෙම හේතු වෙන්නේ. එහෙම නැත්නම් අත් වෙනස් කරන්නේ නේද? මේ ඉරියව් වලින් අපි නිරන්තරයෙන්ම කරන දෙයක් මොකද්ද? දුක වහන එක. කායික වශයෙන් පැමිණෙන දුක වහන එක. අපි දැන් ඒ ඒ ඒ දුක ඇති වෙනකොට අපේ හිතේ යම් මොන වගේ ස්වභාවයක්ද ඇති වෙන්නේ? කායික දුකක් වෙනකොට අපහසුවක්. අපහසුවක්. ඒ අපහසු අපිව ගෙනියන්නේ කොතෙන්ටද? එක්ක දේශයකට නේද? මොහේකට මේකට ගෙනියනවා අපිව නේද? එතකොට අපි දුක දුකත් එක්ක මොකද කරගෙන තියෙන්නේ? අකුසලයක්, අකුසලයක් ඇති කරගෙන නේද? දුකත් එක්ක අකුසලයක් ඇති වෙනකොට අපි දැන් හිතන්නකෝ, අපි අපි මේ මේ කකුල රිදෙනවා නේද? එතකොට අපි මේ 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 වේදනාවත් එක්ක මොකද්ද හිතේ ඇති වෙන ස්වභාවයන් ටික නේද? තරහ එනවා. එතකොට අපි අපේ හිතේ වේදනාවට වැඩියෙන් හිතේ තියෙන්නේ මොකද්ද? තරහ නේද? මේක ඇති කරගන්නේ නැතුව වේදනාවත් එක්ක ඉන්න පුළුවන් නම්, වේදනාවක් වේදනාව කරදරයක් නෙමෙයි කියලා දකින්න පුළුවන් නම්,
නේද? වේදනාව කරදරයක් නෑ කියලා දකින්න පුළුවන් නම් නැත්නම් අපි වේදනාව දකින්නේ නිතරම කරදරයක් කියලානේ. දැන් මනසටත් එනවා එන්න එහෙම මානසික වේදනා කියලා කියන්නේ දෝමනස්සේමනේ. නේද? මනසට වේදනාවක් ඇති වෙනවා. නේද? මනසට වේදනාවක් නොඒ ක්‍රමයකින් වලින් එන්න පුළුවන්නේ. අපි කැමති දේවල් නොලැබෙනකොට එන්න පුළුවන්. නේද? එහෙම එනකොට නේද? මනසට වේදනාවක් එනකොටත් අපි මොකද වෙන්නේ? තරහ ගන්න. නේද? එතකොට ඒකත් එක්ක අපි ගැටෙනවා. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේ මානසික වේදනාව වේදනාවක් කියලා විතරක් දකින්න. දුකක්නේ. එතකොට දැක්කේ මොකද්ද? දුක. දුක හැටියට දැක්කා. එහෙමයි. යථා ස්වභාවයෙන් දැක්කා. යථා ස්වභාවයෙන් දැක්කේ. හොඳයි. දැක්කා. ඔව්. හඳුරන්නේ දරා ගන්න බැරි වේදනාවක් වගේ ආවොත් නිකන් ඇඟට මොකක් හරි තුවාලයක් වෙලා හරි මොකක් හරි වගේ ඉතින් සෑහෙන වේදනාවක් ගොඩක් කල් ගොඩක් වෙලා අල්ලන් ඉන්න එකක් ආවොත් කොහොමද මේ ඒක මේ විසඳුම් හොයන්නේ? ඔව්, ඇත්තටම මහත්තයා ඒ වගේ දිග දිග වේදනාවක් එනකොට අපි දිගටම තියාවිලා ඉන්නවා නේද? ඔව්. දිගටම ඒක තරහ නොගෙන වේදනාව නැති කරගන්න විදියක් තියෙනවද? ඒ කියන්නේ දැන් අපි හිතමු තරහ, ඒක තරහ අරගෙන තේරුමක් වෙන්නේ නැහැ නේ. වේදනාව නැති වෙන කොහොම වේදනාව තියෙනවා? ඔව්. තරහ ගන්නවා කියන්නේ ඉතින් තවත් දේවල් හිතෙන් ඉති කරගන්න ඕනේ ඊටම ඇති. ඔව්. එහෙම නැතුව ඉන්න පුළුවන් නම් වේදනාව දකින්න පුළුවන් නම් වේදනාවක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අපි වේදනාව වේදනාවක් හැටියට දකිනවා. දකින්න හැබැයි ඉතින් මොකද සෑහෙන පොඩක් ධර්ම වගේ එකක් නම් අමාරුට අල්ලන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට ඉතින් අපට එහෙම දරුණු එකක් එනකොට අපි අපේ හිත වෙනත් අරමුණක් තුලට දාගන්න තමයි වෙන්නේ නේද? ඒ කියන්නේ වේදනාව හිතට දරා ගන්න බැරි වෙනකොට හිත ප්‍රිය උපදවන අරමුණක් තුළට ගන්න වෙනවා. ඒකනේ බුදුහාමුදුරන් වහන්සේ ඒ දරුණු වේදනාවක් තියෙනකොට බොජ්ජංග ධර්ම දේශනා කළේ. සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට කියන්නේ වේදනාවක් එනකොට වේදනයි කියලා මෙනෙහි කරන්නයි කියනවා. ඒකනේ සාමාන්‍ය එක අපේ දරා ගන්න බැරි වෙනකොට ඒ ඒ ඒ ඇති කරගත්තු විතර්ක ටික නිසා වේදනාව යටපත් වෙලා යනවා. දැන් බුද්ධංග ධර්ම එහෙම නැත්නම් ඒ ධර්ම තා මෙනෙහි කරනවා නම් අපේ සිතේ වේදනාව යටපත් කර ගන්න පුළුවන්. දැන් ඉතින්දි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ ස්වාමීන් වහන්සේ ඉවසන්ට බැරි තරම් වේදනාවක් කියලානේ. මහත්ය අහන ප්‍රශ්නෙමනේ නේද? ඔව් හාමුදුරුවෝ. නොපටික්කමන්තේ. එතකොට බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද? බොජ්ජංග ධර්ම ගැන. මේ හාමුදුරුවෝ ඇත්තටම රහතන් වහන්සේලානේ බොජ්ජංග ධර්ම වඩපුම අය. නේද? ඒ නිසා ඒ ධර්ම පිළිබඳව සතිය, ධම්ම විචය, විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව කියන මේ ධර්මතා මෙනෙහි කරනකොට හිතේ හටගන්න අර ප්‍රීතියයි, හිතේ හටගන්නේ සැහැල්ලුවයි නිසා අර වේදනාව යටපත් වෙලා යනවා. ආ ආ ඒක තමයි බුදුහාඳුරන් වහන්සේ සරලවම අපට තියෙන මාර්ගය. වේදනාව තුලින් අපි මේ අයින් වෙන්න නේද? එතකොට අනික් වේදනාව වෙනකොට අපිට දැකලා අයින් කරගන්න පුළුවන් වුණත් මේක වේදනාව එහෙම දැකලා අයින් කරගන්න බැරි නම් අපි එතෙන්ට වෙනවා. අපේ විතර්කය, අපේ අරමුණ අපි වෙනස් කරගන්න වෙනවා.
වේදනාව තුළම පවත්ත ගන්නට බැරි වෙනවා, ඉවසන්න බැරි වෙනවා නේද? ඉතින් අවිද්‍යාව නැති කර ගන්නට නම් මොන වගේ දේවල් අපි පුරුදු පුහුණු කර ගන්න ඕනේද නේද? අවිද්‍යාව නැති කර ගන්නට නම් මොන වගේ සිහිය පිහිටවන්න ඕනේ නේද? ඒක 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 මේ මේ වැදගත්ම දෙයක් නේද? ඒ වගේම අවිද්‍යාව අපි ළඟට එනවා නම් නැති කර ගන්නට හොඳ පළවෙනි කරුණ පරිපුච්චි කතා කියලා හඳුන්වනවා. පරිපුච්චි කතා කියලා කියන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, බල, බොච්චංග ආදී ධර්මයන් පිළිබඳව මේ මාර්ගය සමත විදර්ශනා ආදී මේ වගේ මේ ධර්මයේ ගැඹුරු ධර්මතාවයන් පිළිබඳව අපි නැවත නැවත විචාරණවන සාකච්ඡා කරනවන එතකොට අපේ නීවරණ මේ අවිද්‍යාව දුරු කරගන්න හේතු වෙනවා නේද? මේ මේ නිවැරදි කතාව පරිපුච්චි කතා, පරිපුච්චි කියලා කියන්නේ නැවත අහනවා කියන එකනේ. නැවත අහන දේවල් ස්කන්ධ, ධාතු, ආයතන, ඊළඟට ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග, හේතුඵල ධර්ම නේද? භාවනා මාර්ග අංග මේවා පිළිබඳව මේ විචාරණවා නම් අපේ අවිද්‍යා නීවරණය දුරු කරගන්න හේතු වෙනවා නේද? ගැඹුරු ධර්මතාවයන් අපි මෙනෙහි කරනවා නම් කතා කරනවා නම් නේද? එතකොට අපි මේ නීවරණ මේ අවිද්‍යාව දුරු කරගන්න හේතු වෙනවා. ඒ වගේම ඉතින් තවත් එකක් හේතු වෙනවා, වත්තු විසඳ කිරියතා කියලා කියනවා. මම ලියන්න වෙයිද බෝඩ් එකේ? මේක මකලා අපි ගමු. ඔව් ලියන්න ඕනේ වෙයිද බෝඩ් එකේ? Leone. වස්තු විසඳ කිරියතාවය කියලා කියන්නේ මේ පිරිසිදුකමට කායික වශයෙන්ොයි මේ බාහිර අපි ශාරීරික වශයෙන් නැත්නම් වටපිටාවයි මේ පිරිසුදු කරගෙන තියෙන එක. පේනවා මදිනේ. මේ අල්තයන්නයි මා ප්‍රාණ තුයන්නයි නේද? වස්තු විසඳ කිරියතා පිරිසුදුකම නේද? අපි ඉන්න තැන පිරිසුදුකම, ඒ වගේම අපේ කයේ පිරිසුදුකම. ආධ්‍යාත්මික බාහිර පිරිසුදුකම වස්තුන්ගේ නේද? මනසේ පිරිසුදුකම නෙමෙයි අපි කතා කරන්නේ. කයේ අපි ඇති කරගන්න පිරිසුදුකම, අපි ඉන්න වටපිටා පරිසරයේ ඇති කරගන්න පිරිසුදුකම. ඒක අවිද්‍යාව ප්‍රහීන කරගන්නට අපට හේතු වෙනවා. ඊළඟ එක ඉන්ද්‍රිය සමත් පටිපාදනතා.
තීරෙනවා නේද? පාලි වචනේ උනාට ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ධර්මතාවයන් සමත්ත සමව පවත්ත ගන්න එක. පටිපාදනතා ඉන්ද්‍රියන් සමකොට පැවැත්වීම. හිතන්නේ අපි ඉස්සර ඒ වයිදි කතා කරල ඇති ඉන්ද්‍රිය සමත්ත පටි පාදන ත ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. ඒ කියන්නේ සද්ධා වීරිය සති සමාධි පඤ්ඤාදී ඉන්ද්‍රියන් සමව පවත්ත ගන්න එක නේද? එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සතිය ඇරෙන්න අනිත් ඒවා සම කර ගන්න ඕනේ නේද? සතිය ගැන එහෙම කියන්නේ. එතකොට සද්ධා වීරිය සමාධි ප්‍රඥා සද්ධාවයි ප්‍රඥාවයි අපි සමව පවත්තන්න ඕනේ. සද්ධාවයි ප්‍රඥාවයි නේද? සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණාම අපි නිකන් මෝහ වගේ වැඩ කරනවා නේද? තේරුමක් නෑ වාගේ වැඩ කරනවා. ඉතින් ඒ වගේම ප්‍රඥාව වැඩි වෙලා සද්ධාව අඩු වුණාම අපි කපටි වගේ වැඩ කරනවා නේද? ඒ සද්ධාව අඩු වෙනකොට. එතකොට සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඊළඟට සමාධියයි වීරියයි මේ ටික සමව කරගන්න. සතිය හැමතැනම හොඳින්ම තියෙන්න ඕනේ මහත්තයා. සතිය අඩු කරලා බෑ. බුදුහාඳුර දේශනා කරලා තියෙනවානේ සතින් කෝහම් බික්කවේ සබ්බත්තිකං වදාමි කියලා. හැම තැනම හැම වෙලාවෙම තියෙන්න ඕනේ මොකද්ද? සතිය. එදා මේ වීරිය වැඩි විලා සමාධිය අඩු වුණොත් හිත වික්ෂිප්ත වෙනවා. ඉද වීරිය වැඩි විලා සමාධිය අඩු වුණොත් හිත වික්ෂිප්ත වෙනවා. සමාධිය වැඩි විලා වීරිය අඩු වුණොත් කම්මැලි වෙනවා. නේද? ඒ ටික ඇති වෙනවා. නිසා ඒ ටික සමව තියාගන්න ඕනේ. දැන් මම මේ ලකුණ අදිනවා. මේ ලංකාවේ තියෙන ගොඩක් පූජා ගොඩක් ආහාර නැත්නම් වල නිසා වශයෙන් පූජා කරන සද්ධා නිසා මොකක් පිණිස හිතනවා සමහර ගොඩක් මිනිස්සු කරන්නේ ඇයි මෙච්චර මිච්චට විතර කරන්නේ එහෙම හිතන්න පුළුවන් දෙයක නැත්නම් ඒක ශ්‍රද්ධාවේ වැඩි කම නිසා එක්ක ඒක හරි ප්‍රශ්නයක්. මොකද දැන් ඔහොම දැන් ගොඩාක් දේවල් පූජා කරනවා කියනකොට මහා දානියක් නේද? දැන් දැන් ඒක එපා කියලා කියනකොට මොකද්ද වෙන්නේ? මාදානේ ඔව් එහෙම. දැන් දැන් ඒක දෙකක් තියෙනවා. දැන් පූජා කරන එකයි පරිභෝග කරන එකයි නේද? පමණ දැන පරිභෝග කරන්න ඕනේ, පමණ දැන පිළිගන්න ඕනේ නේද? එක එකක්. අනිත් පැත්ත පූජා කරන එක්කෙනාට තමන් පූජා කරන්නේ තමන්ට පින් සිද්ධ වෙන්න. ඒ නිසා තමන්ට අවස්ථාව ලැබිලා තියෙනවා නම් සාසනයට එහෙම පූජා කරන්නට මේ පූජා ගන්නවා නේද? ඔව්. ඒකට අපට අපට මොකක් කියන්න විදියක් නැහැ. මොකද කොයි පැත්තට හරි අපි වැටෙනවා එහෙම උනකම. ඒ කියන්නේ පින්කම හොඳ පින්කමක් කියන එක විතරයි අපිට කියන්න තියෙන්නේ.
එතන මොකක්ද කියුවේ? වීරය අඩු සමාධිය වැඩි නම් මොකක්ද? වීරිය වැඩි වෙලා සමාධිය අඩු වුණාම අපේ සිත වික්ෂිප්ත වෙනවා මහත්තයා. සිත විසිරෙනවා. වීරිය අඩු වෙලා සමාධිය වැඩි වෙනවා. වීරිය අඩු වෙලා සමාධිය වැඩි වුණාම මේ සිත කම්මැලි භාවයට පත් වෙනවා. සිතේ හර්මනි භාවය නැති වෙලා යනවා. ඊළඟ එක දුප්පඤ්ඤ පුජ්ජල පරිවජ්ජනතා. ඒක තේරෙනවා නේද? දුප්පඤ්ඤ පුජ්ජල පරිවජ්ජනතා. දුප්පඤ්ඤ පුජ්ජල පරිවචන තා දුප්පඤ්ඤ පුජ්ජල. තේරෙනව නේද? දුප්පඤ්ඤ පුජ්ජල දුෂ්ප්‍රඥ පුජ්ජලයෙන් දුරු කරන එක. ප්‍රඥාව අඩු, ප්‍රඥාව අඩු අය කියන්නේ අපි මේ මේ ධර්මයේ ගැන කතා කරන අය, මේ ප්‍රඥාවන්ත අය, ප්‍රඥාවන්තයෝ දුප්පඤ්ඤ කියලා කියන්නේ ප්‍රඥාවෙන් අඩු අය. එනං ඒ අනිත් පැත්ත පරිවර්ණ කාර්යයන්නේ දුරු කරනවා, දුරු කරනවා. ඒක අනිත් පැත්ත. අනිත් එක පඤ්ඤාවත් පඤ්ඤාවන්ත පුජ්ජල සේවනතා නේද? පඤ්ඤාවන්ත පුජ්ජල සේවනතා. සේවන ත අම්දුරේ. එතකොට ඔතන ප්‍රශ්නයක් කියනවා මට. මොකද ප්‍රඥාවන්තේ? ප්‍රඥාව කියන්නේ මොකද්ද? බුද්ධිය කියන්නේ මොකද්ද? නොවන කියන්නේ මොකද්ද? ප්‍රඥාව බුද්ධිය නොවන නේද? මේ 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 ප්‍රඥාව බුද්ධිය නොවන. ඒකම නෙවෙයි නේද? ඒක උගච්චම බහුශ්‍රුතකම උගච්චම. ඒක අරක බුද්ධිය කියලා කියන්නේ ඒ උගත්‍යම නිවැරදිව පරිහරණය කරන්න පුළුවන්කම නේද? ඔව්. දැනුමයි, ඒ දැනුම හරියට පරිහරණය කරන එකයි තම බුද්ධිමත්කමනේ. ඔව්. ඒ දැනුම කියලා කියන්නේ ප්‍රඥාව කියන්නේ ඒකම තමයි. ප්‍රඥාව කියලා කියනකොට දැන් ඊට වඩා ටිකක් එහාට යනවා මහත්තයා. අපි විදර්ශනා පැත්තටත් යනවා.
ලෞකික පැත්ත ඉක්මවලා ඒ කියල කියන්නේ අපි කියන්නේ නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම පටිච්ච සමුප්පාද පဋාණ ආදී දේ ධර්මතා දැනගන්න එක ඒව පරිහරණය කරන එක ප්‍රඥාවට එනවා. අම්මා සාමාන්‍ය ජීවිතයේදී ප්‍රඥාව කියලා යොදන අඩුයි ඒක ධර්මයේ සම්බන්ධව කතා කරන තම ප්‍රඥාව. ගොඩක් වෙලාවට එහෙම තමයි. ඒක තමයි දැන් ඒ සාමාන්‍ය ජීවිතයේදී කතා කරන එක අපි හඳුන්වන්නේ අර කර්ණීය මෙත සූත්‍රයේ තියෙන නමක්. මොකද්ද? ප්‍රඥාවට නමක් තියෙනවා. නිකප නිපක නේද? ඒ නිකප කියන නම දාලා තියෙන්නේ එහෙම සාමාන්‍ය ජීවිතයේදී හොඳින් ජීවත් වෙන එකට. නේද? ඒ ප්‍රඥාවන්ත භාවයට ධර්මයේ ඇතුළට යනකොට ප්‍රඥාවම කියලා කියනකොට අර ටිකට එහාට යනවා. එතකොට ප්‍රඥාවන්ත පුච්චලේ නැසුරු කරන එක ගම්බීර ඥාන චරිය පච්ච වෙක්කනතා අපි ඉස්සෙල්ලා පරිපුච්චි කතා කියලා පළවෙනි එක කිව්වා. ඊළඟට තියෙන්නේ ගම්බීර ඥාන චරිය පච්ච වෙක්කනතා. ඒ කියල කියන්නේ ප්‍රතිවේක්ෂා කරන්න සිහි කරන්නයි කියන එක. ගම්බීර ඥානචරිය නේද? ඥාන චරිය පච්ච වෙක්ඛන තා ප්‍රතිවේක්ෂා පච්ච වෙක්ඛන නැවත සීකරණ එක. එතකොට මොනවද? ගම්බීර ඥාන චරිය. ගම්බීර ඥාන චර්යාවන් පිළිබඳව සිහිපත් කරන එක. ඒ කියන්නේ අර පරිපුච්චි කතාවල වගේම තමයි. ඒකෙත් මොනවද? ස්කන්ධ ධාතු ආයතන පුජ්‍යල ආදී ඒ ධර්මතාවයන් පිළිබඳව සමත විදර්ශනා ආදී ඥානයන් පිළිබඳව. දැන් අපි හයක් කිව්වා නේද? පළවෙනි එක විතරක් බෝඩ් එකේ ලියලා නැහැ නේද? හත්වෙනි එක තදදි මුත්ත තදවි තද තදදි මුත්ත තා මුත්තනතා තද තදදි මුත්තනතා. ඒ කියලා කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න තියෙන ඌමනාවට, කැමැත්තට, ආසාවට, මේ ගැඹුරු ධර්මයන් හොයන්න තියෙන කැමැත්ත. එනත්තං ඒකට නැඹුරු වුණ සිත. තදති මොත්ත න තා තදදි මුත්තනතා. එතකොට මේ තමා මේ අවිද්‍යා නීවරණය නැති කර ගන්න අපට තියෙන උපක්‍රම නේද? හොඳයි, මං හිතන්නේ අපි නතර කරමු. දැන් යන්න වාහනේ ඇවිදilla හින්සා මේ නතර වෙන්නම් මං.
කටින පින්කමට වඩින්න තියෙන නිසා අපි කෙටියෙන් පින් අනුමෝදන් කරමු. මේ මං හිතන්නේ කට්ටියම සියලු දෙනාම සතුටින් ඉන්නවයි කියලා මං හිතනවා. කාටවත් කරදරයක් නැහැ කියලාත් හිතනවා.